දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවේ ගැන රටට ඇත්තක කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. අදලයන්නේ හාරසිය පනස් වැනි ටෙලිවැකිය. ටෙලිවැකි හාරසිය පණහක් ලිවීම මේ ලෙහෙසි පහසු කාරයක් වුණේ නැහැ. නමුත් අපේ චේතනාව පවිතරයි. පිරිසිදී අපට අවශ්‍ය වනේම අවශ්‍ය වන්නේම පක්ෂ දේශපාලනයේ ගැති බවෙන් තොරව. පක්ෂ දේශපාලනේ ගැතිබවෙන් තොරව රටේ ජනතාවගේ මනස ්‍යෘතකිරීමට සහයවීම. දේශපාලන කන්නාඩි ගලවා දමා මේ රටට සිදුව ඇති විනාශය විග්‍රහ කරන්ට අවශ්‍ය මග පෙන්වීම සඳහා සහයවීම තමයි තෙලිවැකි ලිවීමේ අරමුණ වුණේත් අරමුණ වන්නේත්. අප ඒ සඳහා දැරු උත්සාහය අදවනවිට යම්ප්‍රමාණයකට හෝ මල් පලගැන්වෙමින් තිබෙනවා. අද වනවිට ජනතාව සක්‍රීිය පුරවැසියන් බවට පත්වෙමින් සිටිනවා දෙනදී කාලා වෙනදී බලාගෙනහිටපු යුගය අවසන්වෙමින් තිබෙනවා. සක්‍රිය පුරවැසියා අද ප්‍රශ්න කරන්න පටන් අර්ගෙන තිබෙනවා අපට මෙහෙම වනේ ඇයි අපට මෙහෙම කළේ කෞද කියන ප්‍රශ්නය අහන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් අද වගේ දවසක යථාර්තය ප්‍රශ්නකිරීම හරි වැදගත් යතාර්තය තේරුම් ගැනීම හරි වැදගත් ඒ අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේගේ හලමු ලංකාගමනයේ සිදු ඇති බවට ශාශන ඉතිහාසයහි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඇත්්ටේ මෝහන්ද කාරයෙන් මිදීම ලෝක සත්වයාට නිර්වාණ අවබෝධීයට මඟ පෙන්වීම බුදු දහමි මුක්ක්‍ය පරමාර්තය වනුවේ චතුරාරය සත්්‍යය අවබෝධය තුළ ජීවිතය දැකීමටත් ඉන් මිදීමටත් මග පෙන්වීම මග පෙන්වීම. බුදුරජාන් වහන්සේ දේශනා කළේ සෑම මිනිස්සෙකුම එක හා සමානුව පොදිින බවර. හොදර මතකතියාගන්න හැම්ම මිනිස්සෙකුම එක හා සමානව උපදිනුව කලා බදුරජාන් වහන්සේ දේශනා කළා. මිනිසුන් එකනෙකා හා අසමාන වෙන්නේ, හමාන් කරන ක්‍රියාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඔහු ක්‍රියාවෙන් තමයි මිනිස්සු වෙනස් වෙන්න. උන්වහන්සේ මදුර සූත්‍රයේදී ඒ බව හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. මොන තරම් උසස්යයි සම්මතකුලේක අයිකුබුණාත්. ස්ොරකම් කිරීම මම් පැහැරීම මිනිමැරීම වැනි අපරාධ කරනවානවන් කිසි්සිදුූ බේදයක් නැතුව ඔහු අපරාධකාරයකු බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔහු අපරා කායක බව දේ. කරලා තියෙනවා වාසෙට්ට සහ බාර දවාජයන බමුණන් බුදුරජණන් වහන්සේගෙන් ඇහුවා ජාතියෙන් බමුණෙකු බේද එකන්නේ. ඒමත් නැත්තම් කර්මීෙන් ක්‍රියාවෙන් බමුණුකු වේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසා ලෙස උපන් සත්වයාට කුලේ හෝ ජාතිය අනුව මේ වෙනස් අංගලක්ෂණ නෑ කියලයි හැමෝම උපදින්නේ ඇස කණනාසය ඒ. සමාන ලක්ෂණ ඇතුව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කලා. මිනිසා සමානව උපදිනවා කියලා හොදේ ඔහු කරන කර්මාන්තය අනුව ඔහු වෙනස් වෙනවා ගොවිතැන් කරන්නා ගොවිියක වෙන්වා සේම හොරකම් කරන්නා හොරෙකු වවා කියලා බුදුරජන් වහන්සේ දේශනා කලාා උපතින් බමුණෙකු හෝ වසලයුකුවෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා. ඒවගේම උන්වහන්සේ මෙහෙමත් දේශනා කලා. දවසක් සුබ කියන මානවකයා බුදුරජන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස. මිනිස් ලෝකයේ ජීවත්වන මිනිසුන් එක සමාන නෑනි සමහරුන්ට ආයුෂ අඩුවයි සමහරුන්ට ආයුෂ අඩුයි සමහරුන්ට වැඩී සමහරුන්ට ලෙඩදුක් අඩුයි සමහරුන්ට ලෙඩදුකු වැඩි සමහරු පැහැපත්, සමහරු අව පැහැයි සමහරු අල්පේශාක්්‍යයි තවත් සමහරුන් මහේෂාක්ක්‍යයි දුප්පත්තා පෝසත් ආදී වශයෙන් මිනිස්සුන් අතර වෙනස්කම්බොලට හේතු මොනොුවද භාග්‍යවතුන් වහන්සකේලා අහනව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසා මෙසේ බෙදනු ලබන්නේ කර්මය විසින් බව කර්මයකයන්නේ ක්‍රියාව. හොඳේ ස්තා මතාම කරනු ලබනදේ ක්‍රියාවයි හරිද බුදුරජන් වහන්සේ කියනවා හිතා මතාම කරනු ලබනදේ ක්‍රියාව කියලා. මහනන මම චේතනාවම කර්මයයි කියමි චේතනාවම හොඳේ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා. ඒය අනුව කායකම් කයින් සිදුවන සචේතනික ක්‍රියා. වචීකම්ම වචනයෙන් සිදුවන සචේතනික ක්‍රියා. මනුකම්ම මනසින් සිදුවන සචේතනික ක්‍රියා කියලා. බුදුරජාණන් වහන්සේ කොට ස්තුනාක් කියයට තේ තේරුම් කරනවා හොඳද. මේ තුන්දොරින් සිදුවන ක්‍රියා නැත්තම් කර්මය බුදුරජාණන් වහන්සේ තවත් කොටස් දෙකකට වෙන් කරලා පෙන්නවා. අකුසල කර්ම හා කුසල කර්ම කියලා. අකුසලකර්ම හා කුසලකර්ම කියලා. මේ අකුසල්ල කර්මත් උන්වහන්සේ දස වැදෑරුම් කියලා දේශනා කලා. අකුසලකර්ම දස වැදෑරුමොදේ ඒ ගැනෙ දස අකුසල සත්වඝාතනය හිංසාාව හොරකම් කිරීමම් අනුන්ගෙදේ ගැනීම. වැරදි කාම සේවනේ එකඇන්නේෙ පරධාර සේවනේ බොරුකීම අනුන් රැවටීමනේද කේලාම්කීම අනුන් බිඳුවීම පරුෂවචනකම රළුවචනකීම එක කියන්නේ හිස් වචනකීමම කිසිමන් තේරුමක් නැති නිසරු වදන්කීම. දැඩි ලෝබයේ ඒ ඇනේ මසුරු බව ඒවගේ මයි තරහාාව. උ වැරදි දැක්ම එකනේ වැරදි වැටහිම නැත්තම් මි්‍යා දෘෂ්ිත්යේ හද තමයි බදුරජාන් වහන්සේ දේශනා කළ දස් අකුසල. හරි දැම මේ කර්මේ පිබඳවත් උන්වහන්සේ. ්‍රබේදකීපයක් සඳහන් කරන. එකත් තමයි දිට්ඨ දම්මවේදනිය කර්මයේ ඒ ඇනෙ මෙලවදිම පල දෙන කුසලකුසලෑයන් මෙලවදීම. හොන්ඳේ ඉළඟක තමයි උපපච්චවේදනීය කර්ම එකඇනෙ මරණින් මතු පළමු ආත්ම භවේදී විපාක දෙන කරම. හොඳේ තුංවෙෙනියක උන්වහන්සේ දේශනා කරනවා අපරාපරිය වේදනීය කර්ම අපරාපරිය වේදනීය කර්ම ඒ ඇනනි දෙවන ආත්මයෙන් පසු කවරහෝ ආත්ම භවයකදී විපාහක දෙන කර්ම හතර විනිියටන් වහන්සේදේශ කරන හෝසි කර්ම. ඒ ඇනෙ විපාක නොදී අහෝසි වෙලා යන කරම, හොඳේ කාද මේ සමාජයේ හුඟ දෙනෙක් පටලෝගෙන තියෙන එනිසා අහෝසි කර්මය උරුම වෙන්නේ කාටද කියල විතරක් මතක් කර නම් හොඳදේ යම් කිසි පුද්ගලයකු සියල්ලු කෙලෙසුන් නසා සියල්ලු කෙලෙසුන් නසා රහදභාවට පැමිණ. ිරිනිවන් පෑවිට කරන ලද කර්ම විපාකදීමට අවස්ථාවක් නැති බව. අහෝසි වෙලායන බව බදුරජන් වන්සේ දේශනා කරන. හරිය ගතමයි අහෝසිවැට තියෙන අවස්ථාව හොඳේ. එවගේම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමත් දේශනා කරලා තියෙනවා. අද හාරසිය පනස්වන ටෙල්වැැක අවසන් කරන්ට සූදානම් වෙන්නේ ආගේ ගැන මතක් කරමින්. මිනිසා කරන හොඳ ක්‍රියාහෙවත් කුසල්ල කර්ම මිනිසා කරන හොඳ ක්‍රියාහෙවත් කුසල කර්ම මෙලව... ලොවයේදී දෙෙහිම හොඳ ප්‍රතිඵල ලබා දෙෙන. කුසල කර්ම මෙලොව එලොව දෙේීමම හොඳ ප්‍රතිඵල ලබා දෙෙනවා. නමුත් අකුසල හෙවත් නරක ක්‍රයා කරන කිසිවෙකුටten අහස්ස හි සමුදුරහි හෝ පර්වත විවරයක සැංව සිටාන් ඉන් मीදියනොහැකි බව බුදුරජාන් වහන්සේ දේශනා කරලාතියෙන. හොඳද හො හොද කරමය සවනල් ලක්සේ පසු පස එන අතර, නක කර්මය හෙවත් වැරදි ක්‍රයා ගැල පසුපසයන රෝදස තමාව خmbaා එන බව. ගල පුපසයන රෝදස තමාව හmbaා එන බව ම කරමින්. බුදුරජණන් වහන්සේ දේශනා කළ බව මත කරමින් අද téෙල්වැැක අවසන් කරන.